वगुवक निर्माण कराने राइट ඒ වගේ කාරණුත් එක්ක අපි HTML වල ඊළඟ කොටසට යමු. Right. ඔබලොන්ගේ වෙබ් පෝල්ඩර් එක ඕපන් කරගන්න නෝට් පෑඩ් එකත් ඕපන් කරගන්න Right. එතකොට අපි වගු ආශ්‍රිත දේවල් කරා ඔයගොල්ලෝ මම කිව්වා අර ස්කූල් ටයිම් ටේබල් එක වගේ ගෙදරින් හදන්න කියලා රයිට් අපි අද දවසේ සාකච්ඡා කරමු මේ හයිපර්ලින්ක්ස් භාවිතය පිළිබඳව ඒ කියන්නේ කොහොමද වෙබ් පිටු දෙකක් අතර හුවමාරු වෙන්නේ ඉතාලි වැදගත් කොටසක් මේක පිළිබඳව මම පොඩි හැඳින්වීමක් කරනවා ඒක ඉස්සෙල්ලා හොඳට අහගන්න right දැන් අපි හිතමු මේක හොඳට අහගන්න ඕන අපි ගාව තියෙනවා හෝම් පේජ් එකක් තියෙනවා පැහැදිලිද ඒ හෝම් පේජ් එක අපි සේව් කරලා තියෙන්නේ මොන නමින්ද අපි සේව් කරලා තියෙන්නේ index.html කියන නමින් තමයි හෝම් පේජ් එක අපි සේව් කරලා තියෙන්නේ index.html එක නමින් තමයි තියෙන්නේ දැන් හෝම් පේජ් කියලා කියන්නේ අපි නමට නේද හඳුනා ගැනීම නමුත් ඒක සේව් කරලා තියෙන්නේ index.html නයි දැන් අපි කරන්නේ යන්නේ පිටු දෙකක් අතර මාරු වෙන්න නම් අපිට තව පිටුවක් දෙන්න බෑ අපි හිතමු අපි තව පිටුවක් හදාගත්තා මේ විදිහට right ඒ හදාගන්න පිටුව අපි හිතමුකෝ අපේ second page එක කියලා දැන් second page එකට අපි නමක් දාගත්තොත් අපි හිතමු මම save කරන එක page2.html කියලා දැන් පළවෙනි පිටුවට ඉන්ඩෙක්ස් කියන නම පොදු වුණාට අනිකුත් පිටු වලට අපිට පුළුවන් කැමති නමක් දාගන්න. දැන් ඔන්න ඔහම තියෙනවා. දැන් මට අවශ්‍ය වෙන්නේ මේ හෝම් පේජ් එකේ ඉඳලා ක්ලික් කරාම දෙවෙනි පිටුව විවෘත කරගන්නත් දෙවෙනි පිටුවේ ඉඳන් ආපහු හෝම් පේජ් එකට එන්න. ඒතකොට පිටු අතර මාරු වෙන එක තමයි මේ අදිපාඨ තාක්ෂණයේ තියෙන විශේෂ ලක්ෂණය. එතකොට විශ්වවිසිරි වියමන කියලා කියන්නේ අදිපාඨ තාක්ෂණ නිර්මාණය කරලා විද්‍යුත් ලේඛනවල එකතුවක්. ඒ එකතුවේ තියෙන විශේෂත්වය තමයි එක් පිටුවකින් අනෙකුත් පිටු සියල්ලටම පිටු පෙරලන්න පුළුවන්. එහෙම නැත්නම් යොමු වෙන්න පුළුවන් එක් පිටුවකින් ලෝකයේ තියෙන අනෙකුත් ඕනම පිටුවකට යොමු වෙන්න පුළුවන්. එතකොට අපි හිතමු මෙන්න මේ හෝම් පේජ් එකේ තියෙනවා වචනයක් go to page 2 කියලා. මෙන්න මේ වචන උඩ ක්ලික් කරාම දෙවෙනි පිටුව විවෘත වෙන්න ඕන. right
එතකොට මේ පිටුවේ තියෙනවා go to home page එහෙම නැත්නම් අපි කියමු home කියලා home කියන බටන් එක හෝ වචන උඩ ක්ලික් කරාම අපිට විවෘත වෙන්න ඕන මොකද්ද home page එක එතකොට මෙයා උඩ ක්ලික් කරාම index.html නමින් එතකොට මෙතන second page කියලා එකක් තියෙනවා ඒකෙත් අපි හඳුනා ගන්න නම second page වුණාට තාම ඔයගොල්ලෝ second page එක හදලා නැහැ මම ඒක හදන විදිය කියලා දෙන්නම් එතකොට page2.html කියලා අපි save කරලා කියලා හිතමු එතකොට මේකේ තියෙන go to page2 කියන go to page2 කියන වචන උඩ click කරාම second page එක විවෘත වෙන්නත් होम की वचन क्लिक कर हम होम पेज को ओपन तभी हाइपरलिंक साधारण मैं हाइपरलिंक निर्माण टैग एंक टैग किया हाइपरलिंक निर्माण टैग एंक टैग मैं एंक टैग पाविच कर अभी दाण एक अकूर एक उपलक्षण HREF हाइपरलिंक रेफरेंस अदहसकराने अभी इलाक हाइपरलिंक अभी बलापुर इलाक पिटू मुका हाइपरलिंक एक रिफर कराने को है दे HREF किया इलाक पिटुए फाइल नेम राइट इलाक पिटुए इलाक पिटुए के लग गया ओपन कराने बलापुर पिटुए एंगल मतलब मित्र लिया क्लिक कराने मुका मत दे क्लोज कर क्लिक करना दे लिवड़ पास दें उदाहरण कभी तुम दें उन्ना मामा होम पेज के टैग्स लिए ना वहाँ मैं होम पेज के लिए ना टैग्स पिटू अंक देखकर ओपन करेगा इधर उन्ना होम पेज के नोटपैड लेके तुम्हारे पे लिया निम्नांकन ए HREF इन्हें अपने इलाक का पिटू मुकाद पिटू अंक देख एम पिटू देख page2.html इलाक पिटू इधर मेक गार्डन अभी क्लिक कर मोन वचन गो टू पेज टू मैं आउटमा क्लिक कर अंक टैग क्लोज कर पलवन पिटू ओपन करोमेंटीएमएल ओपन कर लाइफ सामान इलाक पिटू मुका
මුල් පිටුව index.html ඉලක්ක පිටුව ඕපන් කරන්න අපි ක්ලික් කරන්නේ මොකක් උඩද form කියන වචනේ උඩ ඊට පස්සේ අංකට ගේ ක්ලෝස් කරමු පැහැදිලිද try එතකොට දැන් අපේ අවස්ථාව තමයි මේ go to page 2 කියන වචනේ උඩ ක්ලික් කරවුවොත් අපි මේ පිටුව ඕපන් කරගන්න right එහෙමනේ එතකොට home කියන වචනේ උඩ ක්ලික් කරලා අපි home page එක ඕපන් කරගන්න දෙපැත්තටම මාරු වෙන එතකොට ඉලක්ක පිටුව මොකද්ද කියන එක තමයි වැදගත් වෙන්නේ එහෙනම් hyperlink reference කියන එකෙන් අදහස් වෙන්නේ අදි මේ අපි මේ අදි පාඩේ පාවිච්චි කරලා සම්බන්ධ වෙන්නේ මොන පිටුවද ඒකටයි href කියලා කියන්නේ ඒකේ ඉලක්ක පිටුවේ ෆයිල් නේම් එක හෝ පාත් එක තමයි ඇඩ්‍රස් එක තමයි අපි එතන දෙන්නේ. රයිට්. ඔයගොල්ලෝ ඉස්සෙල්ලා මේ නෝට් එක පොඩ්ඩක් මේ දාගන්න. ඊට පස්සේ ඒකේ සංකල්පෙ මෙතන තියෙනවනේ. ඒ සංකල්පෙ හොඳට තේරුම් ගත්තට පස්සේ අපිට පුළුවන් ප්‍රායෝගිකව මේ වැඩේ කරන්න. ඉස්සෙල්ලා මේක නෝට් කරගන්න. ඊට පස්සේ අපි මේක ප්‍රායෝගික කරමු. Right, you ready to go? Right, here now, we practically how they will do then. Ilak ka pitu YouTube na YouTube pe ke naam thava mein tere liye address. Ek me sankal pe de runga to tere prashna hai na. Ilak ka pitu ye lipi ne liya hai. Ilak ka pitu Facebook pe YouTube pe na pulva. ये प्रश्न है राइट එනං අපි යමු ප්‍රැක්ටිකලි මේක කරන්නේ කොහොමද කියලා බලමු නේ එතකොට ඇන්කර් ටැග් එක පාවිච්චි කරලා ඉලක්ක පිටුව ඒ කියන්නේ අපේ ඉලක්කගත පිටුව කොහොමද ලබා ගන්න කියලා බලමු රයිට් දැන් මේකට අපි දෙවෙනි පිටුව හදා ගන්න ඕනනේ එනිසා ඔයගොල්ලෝ කලබල වෙන්නේ නැතුව මම මේ කියන විදිහම කරන්න ඕන. දැන් තම සමහර අයට මේක කරගන්න බෑ. මොකද එහෙම කරගන්න බෑ කියන්නේ කම්පියුටරේ සේව් කරන විදිය, ඒ වගේ දේවල් උත් මූලික දේවල් දන්නේ නැති අය ඉන්න පුළුවන් නේ. ඒ නිසා. ඒතකොට අපි ඉස්සරෝම කරන්න ඕන මාන් කරා මාත් එක්ක ගන්න index කියන එකේ notepad එක open කරගන්න. open with notepad. නොහොම තියෙන්න ඕන. අයිට හැමෝම මේක open කරගන්න. Right. Then සියලු දෙනාම වෙන වැඩ හරි මොනවා හරි දෙයක යොමු වෙලා නිකන් අහක බලන කරන්නේ නැතුව හොඳට අවබෝධයෙන්ම කරන්න ඕන. File නැත්තම් ඔයගොල්ලන්ට ආයෙ නැවත අහන්න වෙනවා. ඒකයි. අපහසුතාවයට පත් වෙනවා. File save as කියන එකට යන්න ඕන. File save as.
ගිහිල්ලා තමන්ගේ වෙබ් අඩවියේ තියෙන ෆෝල්ඩරේ තෝරලා මේ ෆයිල් නේම් එක තියෙන index.html ඒක වෙනස් කරලා ටයිප් කරන්න page2.html කියලා. එකලා සේව් බටන් එක ක්ලික් කරා. page2.html කියලා දාලා සේව් බටන් එක ක්ලික් කරා. Right. Then we go along a notepad එක තියෙන index කියලා නෙමෙයි page 2 කියලා. ඉතින් ඒකේ මම පොඩි පොඩි දේවල් වෙනස් කරනවා. Title එක my first web page කියන එක මම දානවා. My second web page කියලා දානවා මෙතෙන්ද. හඳුනා ගන්න. ඒතර background color එක මගේ ඔන්න මං හිතුවා එකෙක් අර Right, මම කරන විදිහටම දැනට කරන්න. එතකොට වැඩේ concept එක තේරෙනවා. එතකොට ඔයාලට කරන්න ඕන මොකද්ද කියලා පැහැදිලි වෙනවා. හරි. ඒක page2.html කියන්නේ වෙන html එකක් තමයි. අපි වෙනම එකක් තමයි දෙන්නේ. Right. එතකොට මෙතන background color එක මම silver කියන එක වෙනස් කරනවා. වෙනත් color එකකට මම දානවා beige color. තමන් කැමති පාටක් දාන්න. मेके मम टेबल मकणम टेबल टेबल इटे वेलकम टू माय फर्स्ट वेब पेज मेक दाना वेलकम टू माय सेकंड वेब पेज के विनस्करा मुखदार युवा वचिन माय सेकंड वेब पेज के मिधन इटा सेव राइट දැන් මේක ක්ලෝස් කරලා බලුවොත් ඕගොල්ලෝගේ වෙබ් බ්‍රවුසර් එකේ මේ වාගේ පිටු දෙකක් හැදිලා දෙන්න ඕන වෙබ් ෆෝල්ඩරේ බ්‍රවුසර් අයිකන් එකක් index කියලා අනිත් එක page 2 කියලා. රයිට් දැන් index එක ඕපන් කරපුවාම මේ විදිහට තියෙන්නේ. ඒ වගේම page 2 එක ඕපන් කරපුවාම මේ විදිහට තියෙන්නේ. පැහැදිලිද? Right. එතකොට folder එකට ගියාම folder එකේ තියෙනවා මේ වගේ පිටු දෙකක්. Index සහ page 2 කියලා. Right. මේ පීවර දක්වා කාට හරි කරගන්න අපහසු නේද? මොකද මේක සම්පූර්ණ කරගෙන ඉන්න ඕන අපිට hyperlink එක හදන්න නම්. Right. දැන් එනම් හැමෝම හදාගෙන ඇති මේ ෆයිල්ස් දෙක මම ඉස්සෙල්ලාම ඕපන් කරනවා index කියන ෆයිල් එකේ notepad එක ගන්න index ෆයිල් එකට ගිහිල්ලා right click open with notepad
then notepad එකේ තර උඩම මේ file name එක තියෙන්න ඕනේ index.html කියලා. දැන් mark කරගන්න නැතුව කරන්න ඕන. මම මේ වගුවයි අර ඉරිතුණයි අතරට කියලා type කරනවා. a href සමානයි අපේ ඉලක්ක පිටුව මොකද්ද? page2.html right කොන වරානේ වැහුවා. ඊට පස්සේ අපි click කරන්නේ මොකද්ද? go to page2 वचन इंडेक्स फाइल ओपन कर माउस माउस क्लिक कर पेज टू ओपन දැන් page 2 එකෙන් ආපහු එන්න නම් අපි මොකද කරන්න ඕන? right දැන් යන්න web folder එකේ page 2 එකේ html එක open කරන්න notepad එකේ. right click open with notepad. මෙන්න page 2 එක. right දැන් අපි page 2 එක කියලිනවා a href සමානයි අපේ ඉලක්ක පිටුව මොකද්ද? ආරම්භක පිටුව. ආරම්භක පිටුවේ address එක මොකද්ද? index. html දැන් ඔන්න ඔහම ටයිප් කරමු ඊට පස්සේ මේ ඉන්ඩෙක්ස් පිටුව ලබා ගන්න අපි ක්ලික් කරන්නේ මොකක් මතද හෝම් කියන වචනේ මත ඊට පස්සේ ඇන්කර් ටැග් එක ක්ලෝස් කරමු අනිත් පිටුවට ගිහලා මේ විදිහට ටයිප් හරිද right දැන් අපි ඕනම පිටුවකට ගිහිල්ලා page 2 එකට යනවා page 2 එකේ home එකට යනවා මේ වගේ දැන් පිටු දෙක අතර මාරු වෙන්න පුළුවන් අපූර්වක ඉතාල වේගයෙන් මාරු වෙනවා ඊට වෙබ් පිටු අතර මාරු වෙන්න අපි ඔය ලින්ක්ස් හදලා දෙන්න ඕන දැන් ඔයගොල්ලොත් විවිධ ඒවා කුඩ ක්ලික් කරාම ඊළඟ එකෙන් ඊළඟ එකට යනවා නේ එහෙම යන්න හදන්න ඕක संकल्पे तेरु अवबोधि टाइप कर मेसेज
हर राइट हेमोग्यूम एड करा था हाइपरलिंकिक राइट इन्हें अभी दें तब पड़ी विनाशकम करमु फिर इससे ला में प्रश्न कहाँ वाले में सजीवी बड़े भी एक डर कोहों में लिंक पेने के ला एक ऐना अभी विकिपीडिया एक डर गूगल एक डर यूट्यूब एक डर वाके रोना कोहों में इन्हें अभी लिया नोने ए एट्रेप समान आई के ला अभी बालापुरोत्तु में वेब बड़े भी है संपूर्ण एड्रेस के दान लो एक अभी गांडे दान ना तब इन फुला वेब ब्राउज़र के लिए ही ला ये एड्रेस के सर्च कर ला कॉपी कर गांडे फुला दें मामा गांडे वा विकिपीडिया डॉट टू आर जी के लिए नहीं तो एक एड्रेस के नहीं मैं एक मामा एड्रेस बाय के कॉपी कर गांडे वा अलग है ना मितना एचएफ पे कर दानो इधर एक लबागा ने क्लिक कराने मुकाब कूड़े दे जिन्हों गो टू विकिपीडिया इधर पास से एंकर टैग के वाहनो इधर सेव दे मेवा के का पाव चिदल अपने पुलों साजीवी ओन में विपड़ विकटे आने ले मैं के दिना गो टू विकिपीडिया के रहा है तो विकिपीडिया को ओपन तह दिली द राइट उस साल के लाभ लेने वाले का
राइट हरी दे अत्तरा वेलिम करा दे राइट गेटलो आवाद मगुत मैं राइट अभी पौड़ी थाव विनाश कमाक तरह हूँ देंग अभी ने पुलवां कुड़ा पिंतूरे या कुड़े क्लिक करा हाँ मैं एके ओरिजिनल पिंतूरे हाइपरलिंक की गांडे पुलवां इक देंग मेहमान ये नहीं देंग पूरा बलागार नहीं के बैठने वाला हागार ना मैं आगे पुंची पिंतूरे या तीन हो මේක උඩ ක්ලික් කරාම මෙයාගේ ඇත්තම විශාල පින්තූරේ පෙන්වනවා. ඒතර අපේ ඉලක්කය මොකද්ද? විශාල පින්තූරේ. එහෙනම් අපි ඇන්කර් ටැග් එකට දෙන්න ඕන A HF සමානයි ඊට පස්සේ මේ ඇත්තම පින්තූරේ සයිස් එක වෙනස් කරන්නේ නැතුව ඔරිජිනල් සයිස් එකෙන් තියෙන පින්තූරේ නම අපි දෙනවා. මේ පාත් එක නැත්තම් අපි කියමු පින්තූරේ මේක මන් දානවා ඔරිජිනල් ඉමේජ් කියලා. එතකොට මේ ඔරිජිනල් ඉමේජ් එක තමයි මෙතෙන් අපි දෙන්නේ. රයිට්. එතකොට ඔරිජිනල් ඉමේජ් මේ පොදු ආකෘතියක් මන් කියලා දෙන්නේ. එතකොට මේ ඔරිජිනල් ඉමේජ් එක දැම්මට පස්සේ අපි දැන් ක්ලික් කරන්න ඕන මොකක් උඩද? දැන් මෙතන තියෙන්නේ මේ ඔරිජිනල් ඉමේජ් එක උඩ. මේක ගන්න නම් අපි ක්ලික් කරන්න ඕන මොකක්ද? මේ කුඩා ඉමේජ් එක උඩ. එතකොට අපි එතන දාන්න ඕන කුඩා ඉමේජ් එක img ටැග් එක. එතකොට ඒකේ අපි කියමුකෝ නමක් තියනවා කියලා small image කියලා. එතකොට මේ small image එක තමයි මෙතන දාන්නේ. හැබැයි අපි මේක small කියලා නමින් කිව්වට small වෙන්නේ නැහැ නේ. ඒ නිසා මොකද කරන්න ඕන? දිගපළව කුඩා කරන්න ඕන. ඒ නිසා අපි මෙතෙන් දානවා width එකයි height එකයි කුඩා කරලා. පොඩි අගයක් අපි දාමු. තාම ඔයගොල්ල පටන් ගන්න එපා මම මේ පොදු ක්‍රමයක් කියලා දෙන්නේ. දැන් මේක කුඩා කරලා දැම්මම පස්සේ අපිට පුළුවන් එතකොට image tag එකක් තමයි දෙන්න දාලා තියෙන්නේ. මේ ඉමේජ් ටැග් එක ඉවරුනාට පස්සේ මොකද කරන්නේ? ඇන්කර් ටැග් එක ක්ලෝස් කරනවා. අතර මේකේ කොටස් තුනක් තියෙනවා. ඒ කොටස් තුන තමයි හයිපර්ලින්ක් එක ක්ලික් කරන ඔබ්ජෙක්ට් එක තවත් පින්තූරයක්. ඒ වගේම හයිපර්ලින්ක් ක්ලෝස් කරනවා. පැහැදිලිද? එතන ක්ලික් කරන්නේ කවුරු මතද? මෙන්න මෙයා මත. එතන ලැබෙන්නේ කාවද? මෙයා තමයි ලැබෙන්නේ. ඒතර ඉලක්කය තමයි ඔරිජිනල් ඉමේජ් එක. රයිට්. අපි දැන් ඒක ප්‍රැක්ටිකලි කරන්න බලමු. ඔන්න දැන් අපි වෙබ් පෝල්ඩරේ ගිහිල්ලා අපි බලන්න ඕන අපි ගාව පින්තූරයක් තියෙනවද කියලා. එක පින්තූරයක් තියෙන්න ඕන. එහෙනම් අපි වෙබ් පෝල්ඩරේ ගිහිල්ලා බලමු අපි ගාව තියෙනවද පින්තූරයක්. මෙතන තියෙනවා 3JPG කියලා එකක්. බලමු මේ පින්තූරේ ගැලපෙන එකක්ද කියලා. ඩොග් ක්ලික් තමයි ඉන්නේ. රයිට්. ඒකත් කමන්නේ අපි ඒක ගමුකෝ. ඔගොල්ලොත් තියෙන ඉමේජ් එකක් ගන්න මේක ඉමේජස් කියන ෆෝල්ඩරෙත් ඇති සමහර ඉමේජ් නැත්නම් මේකෙත් ඇති 3JPG කියන ගමුකෝ. එතකොට මම ඔන්න හයිපර්ලින්ක් එක ලියනවා මෙතෙන්ද AHREF සමානයි අපි ඔරිජිනල් ඉමේජ් එකේ ලිපිනේ ලියන්නේ 3.jpg ඒක තමයි අපේ ඉලක්කය. පැහැදිලිද? මේ ඉලක්කය ගන්න අපි ක්ලික් කරන්නේ මොකක් උඩද? පින්තූරයක් උඩ. එහෙනම් අපි ලියනවා img src සමානයි එම පින්තූරෙමයි සයිස් එක විතරක් කුඩා. නහල්. ඊට පස්සේ අපි කරන්නේ ඇන්කර් ටැග් එක ක්ලෝස් කරනවා. දැන් මෙතනදී කරලා තියෙන්නේ මොකද්ද? මේ හයිපර්ලින්ක් එකේ ක්ලික් දැන් හයිපර්ලින්ක් එකක් දානකොට අපි ක්‍රමවේදයක් ඉගෙන ගත්තානේ. ඒ තමයි ඇන්කර් ටැග් එක සහිත ඉලක්ක පිටුව ක්ලික් කරන ඔබ්ජෙක්ට් එක ඇන්කර් ටැග් එක ක්ලෝස් කරනවා. එතකොට මෙන්න මේ ක්ලික් කරන ඔබ්ජෙක්ට් එක වෙනුවට දාලා තියෙන්නේ three dot jpg.
කමා එක අද්දලා දෙලා දෙන්න. හරි දැන් මේක අපි සේව් කරලා බලමු එහෙම වෙනවද කියලා. එතකොට page 2 එකේ මං හිටියේ page 2 එකට ඇවිල්ලා තිනවා කුඩා පින්තූරයක්. මේ කුඩා පින්තූරයේ ගාවට මවුස් එක යොමු කරාම මේ hyperlink අත්තක ලකුණ එන්න ඕන hand tool එක. ඒක උඩ ක්ලික් කරපුව ගමන් විශාල පින්තූරයේ original size එක open වෙනවා. පැහැදිලිද? Right. ओगोलो गाव तीर पिंतूरे समय क्लिक करना ओन කරලා බලන්න ඕන. Right. තවපිට අපූර්ව කාර්යයක් කර හැකි. දැන් බොහෝ දුරට ඔයගොල්ලෝ දැකලා තියෙනවා මේ YouTube එක Facebook එක වගේ සමාජ ජාල වෙබ් අඩවි වලට link එක හදලා තියෙන්නේ. තවත් වචනයක් උඩ click කරපුවාම නෙමෙයි icon එකක් උඩ click කරාම. එතකොට අපිට පුළුවන් ඒ වගේ icon එකක් උඩ click කරාම අපිට වෙබ් අඩවි වලට සම්බන්ධ වෙන්න අපි ඉස්සෙල්ලා icon එකක් download කරගමු. අපි ගමු Google Images කියන එකෙන් ගමු Facebook logo එක ගමු නැත්නම් YouTube logo එක ඒ වගේ. ඔන්න Facebook logo එක ගන්නවා මම. ඊට පස්සේ තමන් කැමති මේ Facebook logo එකක් අරගෙන මේ Facebook logo එක save කරගන්න ඕන තමන්ගේ web folder එකෙන්. මේ Facebook logo එක උඩ මම right click කරලා save image as කියන එකට යනවා. දැන් ඔයගොල්ලෝ කරන්න යන්න එපා බලා ගන්න. Right click කරලා save image as ගියාම එතන එන්නේ file name එක සහ ස්ථානයේ වෙනත් එක. එතකොට අපි කරන්න ඕන අපේ වෙබ් අඩවියේ තියෙන ෆෝල්ඩරේට මේක මේ සේව් කරගන්න ඕන. හරිද? ඒත් අපේ වෙබ් අඩවියේ තියෙන ෆෝල්ඩරේ මේ තම අපි මේ ඉමේජ් එක සේව් කරනවා. එතන download.jpg කියලා දෙන මම ඒක fb.jpg කියලා හදා ගන්නවා. ෆයිල් නේම් එක fb. එතන සේව් කරනවා. දැන් අපි සේව් කරලා බලනකොට මේ fb.jpg කියන ෆයිල් එක අපි ගාව මෙතන තියෙනවා. right okay. දැන් ඒකේ දිග පළල වෙනස් කරගන්න ඕනද කියන එක අපිට ඕනම රෙසලූෂන් වලින් බලා ගන්න පුළුවන්. මෙතන තියෙන්නේ 225 225. ඒක පික්සල් 225 225 කියන්නේ ලොකු ප්‍රමාණයකුත් නෙමෙයි. right. දැන් ඔයගොල්ලෝ ඉමේජ් එක ගන්න බලන්න මේ විදිහට ඩවුන්ලෝඩ් කරගන්න. හරි දැන් අපි ක්ලික් කරන්නේ මොකක් මතද? පින්තූරයක් මත. හැබැයි ඉලක්ක පිටුව වෙබ් පිටුව. එහෙනම් අපි මෙතනදී කරන්න ඕන ahref සමානයි ඉලක්ක පිටුවේ ලිපිනේ මෙතන දාගන්න ඕන. දැන් ඉලක්ක පිටුව අපේ Facebook නම් අපි මෙතනින් Facebook කියන එකේ URL එක කොපි කර ගන්නවා. https
www.facebook.com එතන මේක මෙතෙන්ට දීලා ඔන්න ඉලක්ක පිටුව හරි ඊට පස්සේ අපි ක්ලික් කරන්නේ මොකක් මතද img src සමානයි මොකද්ද පින්තූරය fb.jpg දැන් fb.jpg කියන එක උඩ ක්ලික් කරා ඉමේජ් ටැග් එකෙන් පස්සේ අපි ඇන්කර් ටැග් එක ක්ලෝස් කරා එතකොට අන්න ටැග් දෙකක් අතරට තව ටැග් එකක් දාලා දෙන්න ඇන්කර් ටැග් එකේ ඕපන් එකයි ක්ලෝස් අතරට ඉමේජ් ටැග් එකක් තියෙන මෙයා උඩ තමයි ක්ලික් කරන්නේ එයාගේ සයිස් එක ලොකු වැඩි නම් අපිට width height මාරු කරන්න පුළුවන් නැත්තම් අපිට මේ විදිහටම තියාගන්න පුළුවන් ඊළඟ අපි බලමු මේ කොහොමද සිදුවෙන්නේ කියලා මෙන්න Facebook icon එක තියෙනවා මේක උඩ ක්ලික් කරපු ගමන් Facebook එක ඔන් වෙනවා right am I on දැන් ඇත්තටම අපිට HTML වල hyperlink question එක වගේ දෙයක් දැනගත්තාම හරි. නමුත් අපිට පුළුවන් මේ button එකක් උඩ click කරාම hyperlink එක ගන්න පුළුවන්. දැන් අපි බලමු button එකක් හදාගන්නේ කොහොමද කියලා. දැන් අපි එතනදිත් දෙන්න ඕන මොකද්ද? hyperlink එක මෙහෙම තියෙනවා. ඒතොර click කරන්නේ button එකක් උඩ. ඒතොර මෙතනදී anchor tag එක close වෙනවා. එතකොට මේ ඇන්කර් ටැග් එකේ ඕපන් එකයි ක්ලෝස් එකයි අතරමැදට දාන්න ඕන මොකද්ද බටන් එකක් මෙන්න මේ බටන් එක. ඉතින් මේ බටන් එක දාන්නේ කොහොමද කියලා අපි බලමු. ඉන්පුට් ටයිප් සමානයි බටන් කියලා අපි ලියනවා. රයිට්. ඒ බටන් එක හඳුනා ගන්න එකක් නමක් දෙන්න ඕනේ. එහෙනම් අපි දානවා ID සමානයි බටන් 1 කියලා දානවා. එතකොට මේ බටන් එක උඩ නමක් දෙන්න ඕනේ. ඒකට අපි caption කියලා කියනවා නැත්නම් value කියලා දාන්නත් පුළුවන්. ඉදාමු value සමානයි click here ඔන්න බටන් එක. එතන මේ බටන් එක උඩ ක්ලික් කරාම මොකද්ද වෙන්න ඕන කියලා අපි දෙපැත්තෙන් හයිපර්ලින්ක් එකක් දාන්න. දැන් ඉස්සෙල්ලා අපි බලමු බටන් එක තියෙනවද කියලා. මෙන්න බටන් එකක් ඇවිල්ලා තියෙනවා ක්ලික් කියේ කියලා. පැහැදිලිද? දැන් මේ බටන් එක උඩ ක්ලික් කරාට මොනවද වෙන්න කියලා අපි ලියලා නැහැ. එහෙනම් ඒක හයිපර්ලින්ක් එකේ කාර්යය. ඒක ඇල්ලා දාන්නවනේ ඔයගොල්ලෝ. එහෙනම් අපි ලියන්න ඕනේ මේ බටන් එකේ දෙපැත්තට දාන්න ඕන මොකද්ද හයිපර්ලින්ක් එකේ ආරම්භයයි අවසානයයි ඇන්කර් ටැග් එකේ. එහෙනම් මේ බටන් එක ක්ලික් කරාම මොකද්ද වෙන්න ඕන කියලා මම ලියනවා ahref සමානයි මේ ක්ලික් කරාම Google එකට යන්න https://www.google.com ඔන්න ඉලක්කය. එතකොට හයිපර්ලින්ක් එක මෙතනින් බටන් එකට පස්සේ වහන්න ඕන. දැන් අපිට පුළුවන් මේ බටන් එක උඩ ක්ලික් කරලා Google එකට යන්න පුළුවන්. පැහැදිලිද? අන්න Google එකට ගියා.
හරි. එතකොට හයිපර්ලින්ක් සම්බන්ධව අපි ගොඩක් දේවල් කතා කරා. දැන් අපිට තව චූටි දෙයක් තියෙනවා. දැන් මෙහෙම තියෙනවානේ. දැන් බලන්න මෙතන මේ අපි මේ හයිපර්ලින්ක් එක උඩ ක්ලික් කරාම මගේ මේ තියෙන පිටුව මතම තමයි ඉලක්ක පිටුව එන්නේ. ඒකින් අදහස් වෙන්නේ දැන් මෙතන ටැබ් කියලා එකක් තියෙනවානේ. මේ ටැබ් එක උඩමයි අලුත් පිටුවක් එන්නේ. මේ මෙතනමයි අලුත් පිටුව එන්නේ. මේවා දැන් මම මෙතන ක්ලික් කරපු ගමන් මගේ මේ පිටුව වැහිලා ඒක උඩින් තමයි බලාපොරොත්තු වෙන පිටුව එන්නේ. හැබැයි මට පුළුවන් මේ ටැබ් එක මෙහෙම තියද්දිම බලාපොරොත්තු වෙන පිටුව වෙන ටැබ් එකකට ගන්න පුළුවන්. ඒක කරන්න මෙහෙමයි. ඒක අපි මෙතන ටාගට් කියලා ඇට්‍රිබියුට් එකක් දානවා මේ ට්‍රිප් එකටම. ටාගට් සමානයි හොඳට අහගන්න උද්දුත පාඩ ඇතුලේ දෙන්නේ අපි යටි ඉර අන්ඩර්ස්කෝ මාක් කියන්නේ shift එකත් එක්ක අර අඩු කිරීමේ ලකුණ වගේ දෙන්නේ. එතකොට ඒක දාලා new කියලා දෙනවා. එතින් ටාගට් සමානයි අන්ඩර්ස්කෝ new. එහෙම දීපුවාම මොන බලන්න වෙනස මෙතන ක්ලික් කරපුවාම මේ පිටුව උඩටම නෙමෙයි Google එකේ එන්නේ අලුත් ටැබ් එකක. අලුත් ටැබ් එකක තමයි එන්නේ. අනවාර එතකොට මේ ටැබ් එක මෙහෙමම තියද්දි Google කියලා අලුත් ටැබ් එකක් ආවා. හරිද? එහෙම තියෙනවා මේ ටාගට් සමානයි self new blank කියලා එහෙම එක එක ඒවා තියෙනවා. right. ඔයගොල්ලෝ මේ කොටසත් උඩනම් ඇඩ් කරලා බලන්න. හරි නේද? right. අපි ඊළඟට ඇත්තනම මේ anchor tag එක සම්බන්ධ ඉවරයි. ඇත්තනම HTML syllabus එක ආශ්‍රිත කටයුතු මෙතනින් ඉවරයි. නමුත් අපි තව tags වර්ග දෙකක් අපි ටිකක් දල වශයෙන් ඉගෙන ගන්නවා. එකක් තමයි මේ ෆෝම් කියන එක. ඒ කියන්නේ දැන් ඔයගොල්ලෝ දකින්නවානේ ඉන්ටර්නෙට් එකේ හැම වෙලාවෙම තියෙනවානේ මේ user login එක නැත්නම් අපි කියන්නේ login form එක. username, password, submit කියලා click here login කියලා ඔය button තියෙනවා. sign in, sign up කියලා එහෙම දිනවා. ඒකට අපි කියන්නේ මේ login form එක. මේ login form එකක් අපි හදාගන්නේ කොහොමද කියලා අපි බලමු. form කියලා tag එකක් තියෙනවා. form මේ ෆෝම් එකක් පාවිච්චි කරන්නේ දත්ත ඇතුළත් කරන්නනේ. ඒ ඇතුළත් කරන දත්ත අපි සමහර ඒවා ලබා ගන්නත් ෆෝම් එක පාවිච්චි කරනවා, දත්ත යවන්නත් පාවිච්චි කරනවා. දැන් උදාහරණයක් විදියට Google account එකක් හදනකොට ෆෝරම් එකක් පුරවනවා ඒ දත්ත යැවීමට. හැබැයි සමහරලාට විභාග අංකය ගහලා අපි ප්‍රතිඵල ගන්නවා ඒ දත්ත ලබා ගැනීමට. මේ ෆෝම් එක පාවිච්චි කරන්නේ යවන්න නම් අපි මෙතඩ් එක post කියලා කියනවා. දත්ත ලබා ගන්න නම් අපි ඒකට කියනවා මෙතඩ් එක get කියලා. එතන මේ form tag එක අතරමැද තමයි අපි මේ form items ටික දක්වන්න ඕන. දැන් මේ form එකක් හදනකොට මේ form එකේ මෙතඩ් එකක් අපි දාන්න ඕන. අපි මෙතඩ් කියලා දානවා මෙතන post. right. එතන form id එකක් දැම්මේ නැහැ මං. id එකක් අවශ්‍ය නැහැ දැනට. එතකොට දැන් අපි හිතමු ඉස්සරවම දාන්න ඕනේ user name. නිකම්ම ලියනවා user name. ඉතින් user name එක ඉස්සරහින් මට ඕන box එකක්. මොකද්ද box එක? input type සමානයි text box එකක් ඕන. text කියලා ලියනවා. right? input type සමානයි text. ඒ text box එක හඳුනා ගන්න නමක් තියෙන්න ඕනේ. ඒ ඉඳ id සමානයි මම txt1 කියලා ලියනවා. තව name value caption කියලා දෙනවා ඒව අවශ්‍ය නැහැ. right. මම දාන්න. දැන් බලන්න අපේ form එකට ගිහිල්ලා අපි බැලුවොත් එහෙම user name කියලා ඉස්සරහින් type කරන්න කොටුවක් තියෙනවා. ඒක type කරන්නත් පුළුවන් ඕන දෙයක්. user name. ඊළඟට අපිට password කියලා ගන්න පුළුවන්. මම ඊළඟ රූල් එකට ගන්නවා br එකක් දාලා password. එතන password එකට අපි දෙන්නේ input type
සමානයි password කියලාමයි. දැන් බලන්න අපිට එනවා මේ password කියලා කොටුවක්. දැන් අපි ඉන්නා username එකක් මෙතන type කරලා පස්සේ මෙතන password එකක් දානවා. බලන්න password එක විදිහටම එනවා ඒක අර dot විදිහට තමයි type වෙන්නේ. input type password ඊට පස්සේ අපිට ඕන නම් button සදා ගන්න පුළුවන්. එක වර්ගයක් දෙනවා button එකක් input type සමානයි submit කියලා. right එතකොට value එකක් දෙන්න පුළුවන් අපිට එහෙම submit सबमिट बटन इधर आप यार पुरोन दत्तरी के यावान सर्वर के समाज ने दत्त टाइप कर ला वेर दोनों तभी तो मेरा मकान ना पुरवा क्लियर कर गाने ये वाला आप क्लियर बटन ने आप बाहर इधर ना रीसेट किया ला इनपुट टाइप समान है रीसेट इधर मैं फॉर्म टैग के अतुले दिए ना सीएलओ में पूर्व पुदात्त क्रेस वेना अंदर क्लियर वेना रीसेट कर होगा वहाँ तेरे को ना बालान मामा टाइप करना मगे यूज़ नेम में काई पासवर्ड काई के लाभी तुम मैं देखा विनाश करेगा ना रीसेट अन्य तो कोटा रीसेट बटन इमेज और ये बड़े भी है तुला पिटे डिजाइन के ने वेने में डिग्री का कराना पुलवा जॉब भी आ कराना पुलवा बहुत ही इग्नोर करने दिए ना फील्ड लेगा एंगुलर पीएचपी जावा स्क्रिप्ट ये वाले देवाल पाविच कर ला मैं वेब बड़े भी बोलेंगे आप इतने बहुत ही कराना पुलवा इनसा वेब ब्राउज़र का डेवलप करना के ने वेब पेज का डेवलप करने के मूल का दे इग्नोर करने दिए ना बोलो तो पैराग्राफ इमेजेस එතකොට ලිස්ට් වර්ග ඔය වගේ දේවල් තමයි අහන්නේ. ඒ වගේ ටැග්ස් ලියන්න දෙන්නේ. ඉතින් මේක අපි ප්‍රායෝගික පුහුණුවෙන් කරාට ඕගොල්ලෝ නැවත නැවත කරන්න ඕනේ. එතකොට තමයි හොඳට මතක තියාගන්න පුළුවන් වෙන්නේ. රයිට්? නැවත නැවත කරන්න ඕන. අලුත් වෙබ් පිටුවක් හිතලා හදන්න ඕනේ ටැග්ස් පාවිච්චි කරපුවා. රයිට්? එතකොට HTML වල ওই ටික තමයි දැනට තියෙන්නේ. Right. ඊළඟට තව සංකල්පයක් දෙනවා දැන් වෙබ් පිටු කීපයක් අපිට පුළුවන් තනි පිටුවකට සම්බන්ධ කරන්න. උදාහරණයක් විදිහට අපි හිතමුකෝ මෙතන පිටුවක් තිබ්බා කියලා. මෙතනත් තව පිටුවක් තිබ්බා කියලා කියමු. පිටු අංක 1 2 3 කියලා තියෙනවා. මේ වෙබ් පිටු තුනම අපිට පුළුවන් මෙන්න මේ වාගේ එකට ගෙනල්ලා මේ වෙබ් පිටුව කොටස් කරනවා. මේ පිටු අංක 1ට එතකොට මේ තමයි පිටු අංක 2ට කියලා කොහොම කොටස් කරනවා. ඊට පස්සේ කරන්නේ මෙන්න මේ පිටු තුන ගණන්ලා මේවට දානවා. මෙන්න පළවෙනි පිටුව මෙතන, දෙවෙනි පිටුව මෙතන, තුන්වෙනි පිටුව මෙතන. එතකොට වෙබ් පිටු තුනම පෙන්වනවා එකම පිටුවක පෙන්වනවා. වෙබ් පිටු අපි දෙකක් හදලා දෙනවා. ඒ පිටු දෙකම එකම පිටුවක බලා ගන්න පුළුවන්. ඉතින් මේකට අපි කියන්නේ ෆ්‍රේම් සෙට් එක කියලා. ෆ්‍රේම් ඒ කියන්නේ දැන් නම් ඒක පාවිච්චි වෙන්නේ නැහැ. iframe කියලා තමයි දැන් පාවිච්චි වෙන්නේ. ඉස්සර පාවිච්චි වුණා ෆ්‍රේම් සෙට් කියලා. එකෙන් අපි පිටු තුනක් හදලා ඒ පිටු තුනම තනි පිටුවකට ගන්න එක. දැන් පිටු දෙකක් තියෙනවානේ. ඒකලා අපි තව පිටු තුනක් හදනවා. කොහොමද යන්නේ? ෆයිල් මේකම සේව් කර ගන්නවා. ෆයිල් save as page 3 කියලා. page 3.html ඔ
ඔන්න තුන්වෙනි පිටුව විදියට අපි එකක් සේව් කරනවා. එතකොට මේකේ අර ටොපික් එකේ තියෙන සෙකන්ඩ් පේජ් කියලානේ මම එක දානවා තර්ඩ් පේජ් කියලා. වෙල්කම් ටු මයි තර්ඩ් පේජ් කියලා දානවා. ඊළඟ බෑග්ග්‍රවුන්ඩ් කලර් එක වෙනස් කරනවා මම එක්වා කියලා. ඔය විදියට you are watching my third web page කියලා දානවා. කොහොමද ඉතින් වෙනස්කම් ටිකක් කරගන්න තුන්වෙනි පිටුව හොයාගන්න පුළුවන්. ඒතර අපේ folder එකේ ගියපුවා පිටු තුනක් තියෙනවා. බැදලි right. දැන් ඔගොල්ලෝ බලා ගන්න ඕන එකක් ඉස්සලා සේව් කර ගන්නකෝ මේ පිටු තුන හදා ගන්න
රයිට් අපි පිටු තුන හදාගත්තට පස්සේ දැන් මේකේ අහගන්න දෙයක් තියෙනවා මේක දැන් කරලා තියෙන ඉස්සරෝම අපි මේක පේලි දෙකකට කඩලා දෙනවානේ මේ පේලි දෙකට අපි කියන්නේ රෝස් කියලා ඊට පස්සේ මේ දෙවෙනි කොටස නැවත කඩලා දෙනවා මේ වගේ තීරු දෙකකට මෙන්න මේ කඩන එක තමයි තාම වැදගත් වෙන්නේ අපි ඒකට අලුත් නෝට් පෑඩ් එකක් ගන්න ඒ කියන්නේ මේ මොකක්වත් නැතුව නිව් එකක් एक टाइप कर में HTML जैसे HTML क्लॉज इच्छा है अरे हेड बॉडी मुकुट टोन है राइट देंगे अभी मैं HTML टैग के तुम्हें लिए ना वहाँ फ्रेम सेट किया ला मैं फ्रेम सेट किया ने फारन टैग का ये वेनुअर देंगे आलू तो यूज़ कराने आई फ्रेम्स की ने कर ना वो तो बाम फ्रेम सेट के मैं केला देना हमको देखे तमाम अपने इग्नोर जाने दिए नहीं मेरे डी फ्रेम सेट केला देना राइट ये तो कोट डे मैं फ्रेम सेट के अभी इससे लाहा डालने वाले पेरी देख कर तो एक पेरी वाला अभी क्या नहीं रोज केला नहीं इधर मैं रोज देख खड़नवा क्या नहीं मूल्य तीरे ये प्रतिशत एक कैसे देखो बोलो ना मांग ऐंदला दिए ने के पेनो पालवेनी पेली है कुड़ाई देवेनी पेली है विशाल है इधर आप ही तुमको देंगे पालवेनी पेली है मूल्य तीरे इनसी ये हाथलिया क्या मेरे को सीरा हाथलिया प्रतिशत एक पे देने मेरे को सीरा हैटा के लाभी का मुंगो ओन प्रमाण एक गांड पुलवां पनाह के लिए गांड पुलवां तमान को इन्हीं से आप ही बितें दान हो සියයට 40 කමා 160 දැන් කවුරු හරි මෙතන අපි හිතමුකෝ පෙළි හතරකට කඩනවා කියලා එතකොට මේ වාගේ අගයන් හතරක් දාන්න ඕනේ 100ක් වෙන විදිහට 20යි 30යි 40යි 30යි 20යි 60යි 40 ඔය විදිහ ඕන තරම් දාන්න පුළුවන් පෙළි හතරක් පහක් ඕන නම් 25 20 ඒවා පහක් දාන්න පුළුවන් index.html නැවත තීරු දෙකකට කඩා ගන්නවා ඒ තීරු දෙකකට කඩා ගන්නේ කොහොමද කියලා අපි බලමු page3.html දැන් ඕගොල්ලෝ අර වගු වල කඩා ගැනීම මේ සිදු කරන්නේ කොහොමද කියලා දන්නවනේ ඒ වාගේ ඒ කියන්නේ පළවෙනි තීරු ඉවරනාට පස්සේ අපි අලුතෙන් ෆ්‍රේම් සෙට් එකක් හදා ගන්නවා ෆ්‍රේම් සෙට් columns දෙකකට col සමානයි एक समान फरदर आती है प्रमाण है
ඊට පස්සේ 50යි 50යි කියලා දානවා. ඊට පස්සේ ඒ ෆ්‍රේම් සෙට් එක එතනින් ක්ලෝස් වෙන්න ඕන. රයිට්. දැන් මෙහෙමනේ තියෙන්නේ. ඔන්න පළවෙනි එකේ ෆ්‍රේම් සෙට් කියලා දැම්මා. ඊට පස්සේ දෙවෙනි එක අපි මේ විදිහට කඩා ගන්නවා. රයිට්. ඒක ඇතුලේ තියෙන දෙවෙනි තීරුව නැවත තීරු දෙකකට කඩා ගන්නවා. ඊට පස්සේ අපි මේ ෆයිල් එක සේව් කරනවා. අර වෙබ් ෆෝල්ඩරේම ඕනම් frames.html කියලාත් පුළුවන්. සමහරට කැමති නමක් දාන්න පුළුවන්. අර කලින් තියෙන නම් තුන හැර frames.html. එච්චරයි. දැන් අපි අපේ frames කියන එක ඕපන් කරපුවාම අපි නිර්මාණය කර පිටු තුනම මෙතෙන්ට අවිලා තියෙනවා. පැහැදිලිද? පිටු තුනම අවිලා තියෙනවා. दूर अड़ा हदागर हदागरपा मेहमे බලාගන්න වෙබ් බැනර් එකක් දාන විදිය एडिट कर बनर बैनर नमक टाइप कर नमक मैं सेव कर फोल्डर आइटम फोल्डर आइटम सेव कर
මම බැනර් කියලා දෙන්න දානවා නම මේකේ ෆයිල් ටයිප් එක JPG කියලා තෝරගමු JPG කරන්න අපි export කරන්න බෑනේ export as file export as එතකොට banner කියලා මම මෙතන නම දාලා මේ export type එක දානවා JPG ඊළඟට export right දැන් අපේ web අඩවිට ගිහිල්ලා මේක ඇතුල් කරනවා අපි उड़म दाम img src समानाय banner dot jpg ठीक है दिगपाल हादरन दे ना बेहतरीन हादरन दे banner का आवे ना बालम अभी डाला दिए ना इंडेक्स पेज करने इंडेक्स पेज එකට දාලා දින ආරම්භක එක banner.jpg කියලාද සේව් වෙලා තියෙන්නේ කියලා බලමු ආ පින්තූරේ මෙතන නැහැ නේ web web pinture ko hata degi ai parak ma export kar ganna file export as export as kine yanawa metana png ne deena png nathuwa banner kiyana nama dala jpg thora gannawa फोल्डर एक ये के आईसीटी 11 वाला वेब किने के वेब किने के एक्सपोर्ट मतलब एक्सटेंशन ने का जेपीजी एक्सपोर्ट किया देना देंगे हाले देंगे आप ये बैनर डॉट जेपीजी के लगा तीन वाले इधर कोट अन्ना हो बना रहे मैं बैनर के दिग माधी के लगे आने मैं पिक्सेल प्रमाण या कितने लाते हैं वाले इतना स्विस्यातर माधी के लिए ඇත්තටම මේ හෝම් පේජ් එකට ගියපුවාම මේ වගේ එකක් තියෙනවා. ඒකත් අපිට වෙනස් කරගන්න පුළුවන්. right? අසන්න අදා ගන්නවා මේක අපි දාමු 1600 විතර දාමු. උස දාමු 200ක් විතර. मैंने मैं भी दिया था अब हम लोग लास्ट टाइम नहीं बना रहे उसमें फाइल ओपन एस ले एक कट कर लाये मालूम फाइल एक्सपोर्ट एस बैनर डॉट जेपीजी रिप्लेस कर देंगे राइट දැන් මේක රීලෝඩ් කරපුවාම ෆොටෝ එක අප්ලෝඩ් ආන්න බලන්න. එතකොට අර වෙබ් පිටුවකට ගැලපෙන විදිහට පිළිවෙලට එනවා. මේවා දැන් අපි ඉගෙන ගත්ත වැඩ පාවිච්චි කරන්න පුළුවන්. මේකට දැන් මේ පින්තූරේ ගැලපෙනවද නැද්ද කියන එක ප්‍රශ්න තියෙනවා. නමුත් ගැලපෙන පින්තූරයක් අපිට කපලා හදා ගන්න තාක්ෂණය දැනගන්න. එතකොට අපි අර ෆ්‍රේම්ස් එකෙන් කරේ මේ පින්තූර මේ මොකද්ද මේ වෙබ් පිටු තුනම තනි පිටුවකට ගෙනාවා. මේක එක පිටුවක්. මේක එක පිටුවක්. मैं क्या कभी ट्रस्ट तुम नहीं को ठीक
नोट पैड पेज टू के बैकग्राउंड कलर के विनाश करो बैकग्राउंड कलर के पिंक बैकग्राउंड कलर के देने पीजी कलर के बैकग्राउंड के पीजी कलर इतकोट मेक पिंक अवश्य कारण गलपल तमंगे वेपिटवा सामान्य मटम हदागा पुलवा निर्माण कर ये तीरी को मंगीलांग से पड़ी अवसान करला अभी एच टी एम एल वेब डिजाइन पाड़ अवसान करला अवसान पाड़े आना क्रमाकूल सूदनांगो मूल पाड़ पाड़ करला रिविशन सह पेपर्स करान सूदनांगो अभी लखनऊ रेस्कर सह अतपास अमतको मत करलाटी पील करना सुबुदाव सह अदर नमस्ते मुंह।